QTech Excel YouTube channel එකකට ඔයාලා හැමෝම MyBone කියලා පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ FSRM. එහෙම නැත්නම් File Server Resource Manager ගැන. මේකෙදි වෙන්නේ අපිට FSRM use කරලා අපේ file server එකේ quota manage කරන්න, ඒ වගේම file extension block කරන්න MP3, MP4 ඒ වගේ. ඒ වගේම අපිට report generate කරන්නත් පුළුවන් මේ FSRM කියන එක use කරලා. ඉතින් අපි බලමු FSRM එක Windows Server 16 වල කොහොමද configure කරගන්නේ කියලා. හරි මේ විදිහට මම මගේ domain server එකේම තමයි DNS DHCP එක මම install කරන් තින්නේ. ඒ වගේම මම දැන් FSRM install කරන්න හදන server එක මේ තින්නේ. මේ තින්නේ මගේ Windows 10 client PC එකක්. හරි මම FSRM install කරගන්නවා. මම FSRM මගේ server එකට log වෙනවා. හරි මේක මම මගේ domain එකට add කරන් තින්නේ. ඒ වගේම static IP එකක් දාගෙන තින්නේ. qtech.local කියන මගේ domain එකට add කරන් තින්නේ. ඒ වගේම 1.30 කියලා මම static IP එකක් දාන් තින්නේ. හරි මම දැන් යන්නේ මේකට FSRM install කරගන්න. මම ඒකට dashboard ගිහිල්ලා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් add roles and features කියලා දෙනවා. මම click කරනවා. click කළා මම මේක next කරගන්නවා. මේක role based or feature based කියන ක්ලික් කළා මම next කරගන්නවා. මේක next. ඊට පස්සේ මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් file and storage service කියලා තියෙනවා, services කියලා තියෙනවා. ඒක already tick වෙලා තියෙනවා. මම ඒක expand කරගෙන file and services කියන එකත් expand කරගෙන ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන file server resource manager කියලා තියෙනවා. මම ඒ tick එක දාගෙන add features කියන එක ක්ලික් කරගෙන next කරගන්නවා. මෙතන මම මොකද change කරන්න මම මේක next ඊට පස්සේ install කියන එක click කරනවා. හරි මේ විදිහට install වෙලා ඉවරනාට පස්සේ මම ඒක close කරනවා. close කළා මම tools වල මම යනවා file server resource manager කියන එකට. මෙදින අපේ file server resource manager එක මේකේ මම ඉස්සල්ලාම කරන්න යන්නේ quota management කියන එක. මම ඒක quota management එක කරන්න කලින් මම share folder එකක් create කරගන්නවා. මම D එකේ create කරගන්න folder එකක් IT කියලා මම මේක IT department එකේ share folder එකක් විදිහට හදාගන්නේ. මම ඊට පස්සේ ඒක right click කරලා properties ගිහිල්ලා මේක share කරගන්නවා. advanced sharing, share this folder permission ගිහිල්ලා මම මේක මගේ මම domain එක add කරන් තිනවා IT department එකේ මම කවිඳු ශ්‍රීමාල් කියන user user මම මේකට add කරනවා. user මම full access එකම දෙනවා මේ file එකේ. apply okay. හරි ඊට පස්සේ මම මේක close කරගෙන මම යනවා අපේ administrative tool වල file server resource manager. හරි ඊට පස්සේ මෙතන file quota management කියලා තියෙනවා. ඔයගලන්ට ඒක expand කරගෙන quotas කියන එක click කරලා ඒක right click කරලා create quota කියන එක click කරන්න. ඊට පස්සේ මේ වගේ බලන්න පුළුවන් ඔයගලන්ට. ඒකේ මම මෙතන quota path එකට මම අතන හදාගත්තු folder එක දෙනවා. ඊට පස්සේ මෙතන ඔයගලන්ට quota template දෙන්න පුළුවන්. මේගොල්ලෝ default template වගේක් ඔයගලන්ට දීලා තිනවා. ඒ template මෙතනින් select කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට custom template හදාගන්න පුළුවන්. මම මෙතන custom template එකක් හදාගන්නවා. custom properties කියලා මේ ඔයාලට මෙතන description එකක් දෙන්න පුළුවන්. මම IT කියලාම දෙනවා. මෙතන ඔයාලට space limit එකක් දෙන්න පුළුවන්. මම 10 MB දෙනවා මේ folder එකට. ඊළඟ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් hard quota, ඒ වගේම soft quota කියලා තියෙනවා. මෙතනින් hard quota කියන එක select කරොත් වෙන්නේ 10 MB වලට වඩා copy කරන්න දෙන්නේ මේ ෆෝල්ඩර් එකට. මෙතන soft code එක select කරොත් ඔයගලන්ට 10 MB වලට copy කරන්න දෙනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක ඔයගලන්ට බලා ගන්න පුළුවන් use for monitoring කියන එක කියලා තියෙනවා. ඒ කියන්නේ monitoring purpose එකට තමයි මේ soft code කියන එක create කරලා තින්නේ. මම මෙතන hard code කියන එක tick එක දාගන්නවා. ඒ කියන්නේ 10 MB limit එකට පස්සේ folder එකට file copy කරන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මම මෙතන okay කියන එක click කරනවා. කළා මෙතන create කියන එක click කරනවා. ඊට පස්සේ මෙතන ඔයගලන්ට කියලා තියෙනවා මේ template එක save කරගන්න පුළුවන්. ඔයගලන්ට ආයි ඔයගලන්ගේ කෝටා මැනේජ්මන්ට් වලට යූස් කරන්න පුළුවන් විදිහට මම මේක සේව් කරගන්නවා ටෙම්ප්ලේට් එකක් ක්‍රියේට් වෙන්නේ නැති විදිහට save the custom quota without creating a template කියන එක මම ක්ලික් කරලා okay කරනවා. ඊට පස්සේ ඔයාලා බලා ගන්නවා මේ වගේ අපේ quota manage එකේ template එක create වෙලා තියෙනවා source template එක. දැන් මෙතන ඔයාලන්ට අපේ quota path එක ඒ වගේම 10 MB වලින් කීයක් use වෙලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම quota limit එක quota type එක hard කියන එක අපි click කරේ. ඒ වගේම description එක බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මම මගේ client piece එකට ගිහිල්ලා මම කවිඳු ශ්‍රීමාල් කෙනෙක් ළඟ log වෙනවා. හරි ඊට පස්සේ මම run එකේ මගේ server එකේ IP එක ගහගෙන enter කරනවා. enter කරාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ IT කියන අපි හදාගත්තු folder එක පෙන්නනවා. මම එකට ගිහිල්ලා ඔයගලන්ට මම file එකක් copy කරලා පෙන්නන්නම්. මේ file එක 37 KB මම එක copy කරගන්නවා. ඔයගලන්ට බලන්න උල එක copy වුණා. ඊට පස්සේ මම දෙනවා 11.5 MB file එකක්. ඒක copy කරාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් not enough space කියලා වෙනවා. ඒ කියන්නේ අපි 10 MB දුන්නේ. අපි 11 GB file එකක් දැන් copy කරන්න ගියේ. අපි 10 MB දුන්නේ ඉඳලා ඒගොල්ලෝ copy කරන්න දුන්නේ. හරි මේ විදිහට ඔයගලන්ට FSRM එකේ quota manage වලින් ඔයගලන්ට අවශ්‍ය quota ප්‍රමාණය ඔයගලන්ගේ share folder වලට දෙන්න පුළුවන්. ඊට පස්සේ මම යන්නේ මේ file screening වලට. ඒ කියන්නේ extension block කරන්න, allow කරන්න වගේ දේවල් කරන්න පුළුවන් මේ file screening කියන එකෙන්. මම file screening එකට ගිහිල්ලා file screening management file screen එක උඩ click කරලා right click කරලා create file screen කියන එක click කරනවා. මෙතන මම ඉස්සෙල්ලා වගේම අපේ file එකේ path එක දෙනවා browse ගිහිල්ලා D එකේ IT කියන folder එක තමයි අපි create කරගත්තේ folder එක මෙතනට දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් template ටික මෙතන මේගොල්ලෝ දැන් තමයි අපිට default template ටිකක් දීලා තියෙනවා. ඔයාලට මෙතනින් ඒ template එකක් select කරගන්න පුළුවන්. නැත්තම් මෙතනින් අපිට custom template එකක් හදාගන්න පුළුවන්. මම custom template එකක් හදාගන්න මෙතන ටික් කරලා custom properties කියන එකට යනවා. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් active screening, passive screening කියලා තියෙනවා. මේ active screening කියන්නේ අපි දැන් block කරන file extension එක. දැන් අපි MP4 block කරොත් MP4 මේ folder එක copy කරන්න දෙන්නේ නැහැ. මේ passive screening කියන එකෙන් අපිට MP4 block කරාට ඒක කිසිම ප්‍රශ්නයක් නැතුව MP4 ෆයිල් අපිට copy කරන්න පුළුවන්. මේකත් අර මම ඉස්සෙල්ලා කියපු විදිහටම monitoring purpose එකට තමයි හදලා තින්නේ. මම මෙතන active screening ගිහිල්ලා මෙතනින් මම maintain file group එකේ group එකක් create කරගන්නවා. එතන file group name එකට මම IT කියලා දෙනවා. මෙතන files to include එකෙන් අපිට block කරන්න පුළුවන් file extension ඇඩ් කරගන්න පුළුවන්. මෙතන exclude එක අපිට block කරන්න ඕනේ නැති ඒවා ඇඩ් කරගන්න පුළුවන්. මම මේ කමිදු ශ්‍රීමාල් කියන එකනට දැන් file screening group එකක් හදන්න යන්නේ. මේ කවිදු ශ්‍රීමාල් කියන එකනා film එකෙන් බලන හින්දා මෙයා film වගේ දේවල් මගේ අපේ file server එකට copy කරන්න තියෙන ඉඩකඩ වැඩි හින්දා මම video files මේකෙදි මෙයාට block කරනවා. ඒකට ඔයගොල්ලන් බලා ගන්න ඕන මෙතන example එකේ දීලා තියෙන විදිහට තරුවයි ඩොට් එකයි mp4 මේ වගේ අපිට ෆයිල් එක්ස්ටෙන්ෂන් මෙතන ඇඩ් කරගන්න පුළුවන්. මම mp4 ඇඩ් කරගන්නවා. වගේම avi මම mp4 එකයි avi එකයි මේ ඇඩ් කරගෙන මම okay කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතනින් අපිට group එක select කරන්න තියෙන අපි හදාගත්තේ IT කියන group එක මගේ ටික් එක දාගෙන ඕකේ කියන එක ක්ලික් කරලා මෙතන create කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන ඉස්සල්ලා වගේම ඔයගලන්ට බලා ගන්න පුළුවන් මම මෙතන template එකක් හදා ගන්න තුව මේක save කරනවා. ඕකේ. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් අපේ file එකේ path එක, screening type එක, ඒ වගේම file group එක. හරි මම මගේ client PC එකට ගිහිල්ලා කමිදු කියන user එකෙන් log වෙනවා. लॉगला इसल मराने फाइल सर्वर IP का टाइप करके ओके करना एंटर करना इलास मैं IT की ना मगे शेयर फोल्डर एक गिला मामा मेतने MP4 එකක් තියෙනවා මං ගාව. මෙතන MP4 ෆයිල් එකක් මම MP4 ෆයිල් එක අරකට කොපි කර ගන්නවා. හරි අපිට මේ විදිහට ෆයිල් එක්ස්ටෙන්ෂන් બ્લોක් කරන්න පුළුවන් FSRM යූස් කරලා ඔයගොල්ලන්ට JPG ද PNG ද MP4 ඒ වගේ අපිට બ્લોක් කරන්න පුළුවන්. හරි ඊට පස්සේ මම යන්නේ මේක රිපෝටින් සයිඩ් එකට. අපි බලමු කොහොමද FSRM එකෙන් රිපෝට් එකක් ජෙනරේට් කරගන්න කියලා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන स्टोरेज रिपोर्ट मैनेजमेंट के दिन मैं राइट क्लिक करला जनरेट रिपोर्ट नाउ की क्लिक करना इधर से मेतना वगैरह सिलेक्ट करना पुलवा वगैरह जनरेट करना पुलवा ऑन रिपोर्ट टेग मेतना कोटा यूसेज ये वगैरह कोटा के दिन मैं लार्ज फाइल्स मामा कोटा यूसेज की क्लिक करला वगैरह मेतना स्कोप අපිට අපි අර ෆෝල්ඩර් එක ඇඩ් කරගන්න තියෙන්නේ මොන ෆෝල්ඩර් එකේ report එකද ඔයගලන්ට ඕන කියන එක මෙතන මට IT කියන share folder එකේ report එක ඕනින්ද මම IT කියන එක මෙතන ඇඩ් කරගන්නවා ඊට පස්සේ මෙතන report format එකෙන් ඔයගලන්ට මොන format එකෙන්ද ඕන කියලා ගන්න පුළුවන් මම HTML එකේ report එකක් generate කරගන්නවා මම okay කරනවා okay කරගන්නවා බලනවා මේ වගේ report එක generate වෙනවා. ඊට පස්සේ මේ තියෙන අපේ report HTML file එක මම මේක double click කරගන්නවා. ඔයාලන්ට මේ වගේ බලා ගන්න පුළුවන් අපේ generate කරපු report එක. හරි මම හිතනවා අද ඔයාලන්ට සරල idea එකක් නැති කොහමද FSRM එහෙම නැත්නම් file server resource manager එකක් use කරලා ඔයාලගේ file server ගේ quota manage කරන්න ඒ වගේම file screening වගේ දේවල් කොහොමද කරන්නේ කියන එක ගැන හරි මේ වගේ වීඩියෝ එකක් ඉස්සරහට හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට ඔබෙන් සමුගන්නවා ඔබ සැමට සුබ දවසක්